ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා අදත් අපි සූදානම් සුපුරුදු පරිදිම ශ්‍රී ලංකේය සමාජ දිසානතියේ ස්නේහකාව විමසන ඉර හරිකෙලින් සමගින් සම්බන්ධ වන්නට එහෙමනම් අපි ආරම්භ කරමු මෙතන සිට ඉර හරිකෙලින් හොඳයි අද අපි ඉර හරිකෙලින් වෙනුවෙන් ආරාධනා කරා අපේ රටේ සුවිශේෂී දේශපාලන චරිතයකට ඊයේ දවස අපේ රටේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී දවසක් බවට පත් වුණා අපේ රටේ පැරණිතම දේශපාලන පක්ෂ අතරින් පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම 72 වන සංවත්සරයේ සමරනු ලැබුවා ඉතින් අපි අද ඉර හරිකෙලින් වෙනුවෙන් එක්වනට ආරාධනා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උපසභාපතිවරයෙක්ට එවැගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දෙන ශාන් විජේලාල් සිල්වා මහතාට තමයි අපි අද ඉර හරිකෙලින් වෙනුවෙන් එක්වන්නට මේ කතාබහ වෙනුවෙන් ආරාධනා කළේ ජේෂ්ඨ උපසභාපතිවරය ඔබතුම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා ආයිබවන් කියලා ආයිබවන් එවැගේමයි ඉර හරිකෙලින් වෙනුවෙන් අද මාත් සමගින් වෙනදා වගේම මේ කතාබහට එක් කරනවා චවිකා ආයිබවන් එවැගේම ලක්ෂි ඔබටත් ආයිබවන් ආයිබවන් එහෙමනම් චවිකත් ලක්ෂිත් සමග මාත් සූදානම් අද අපි ඉර හරිකෙලින් තුලින් විමසන්නට ප්‍රශ්න කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උපසභාපතිවරයෙකු වන ශාන් විජේලාල් සිල්වා මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි ඔබතුමාව අපි පිළිගත්තා වගේම අපි මුලින්ම කතා බහ කරන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය ගැන දැන් අලුත් ගමනකට යන පාරකට යන කතාවක් අපිට පේන්න තියෙනවා එක්වෙමු සැරසෙමු අලුත් ගමනකට යන්න තමයි ලෑස්ති වෙන්නේ කොහොමද නිදහස් පක්ෂයේ අලුත් වැඩ කටයුතු? ඇත්තටම සජිත් මම සජිත්ටත් ලක්ෂිසා චරිතටත් ස්තුතිවන්ත වෙනවා අද දවසේ ස්වර්ණ වාහිනියේ ඉර හරිකෙලින් වැඩසටහනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන් සම්බන්ධ වන්නට ආරාධනා කිරීම ගැන සජිත් අපේ පක්ෂයේ දේශපාලනයේ පිළිබඳව තමයි මම හිතන්නේ මගෙන් ප්‍රශ්නේ නැගුවේ සජිත් අපේ රටේ දේශපාලන පක්ෂයේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ තුන් දෙනාගේ සාමාන්‍ය දැනුම හොඳ මට්ටමක තිබෙනවා නම් ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ කීයක් තියෙනවද කියලා ඇහුවොත් ඍජුවම උත්තරයක් දෙන්න පුළුවන්. හැබැයි රටේ බොහෝ දෙනෙකුට කීයක් පක්ෂ තියෙනවද කියලා මේ රටේ පිළිගත් දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසම පිළි නොගත්තත් සමාජය තුළ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් අපි අද කතා කරන මම සමාජිකත්වයේ දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුවිශේෂී දේශපාලන පක්ෂයක්. අවුරුදු 72ක කීර්තිමත් ඉතිහාසයකට අපේ පක්ෂ උරුමකම් කියන. දැන් සජිත් අපි දන්නවා වර්තමානයේ කෙනෙකුගේ ආයු අපේක්ෂණය අනුව අවුරුදු 72ක් කියලා කියන්නේ පරම්පරා තුනක් වගේ සම්බන්ධතාවයක් අපේ පක්ෂයට තියෙනවා ඕම් වශයෙන්. එදා 1951 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 2 වෙනිදා බණ්ඩාරනායක අගමැතිතුමා මේ පක්ෂයේ පිහිටෙව්වේ යහපත් චේතනාවකින්. හොඳ අරමුණකින් ශක්තිමත් අඩිතාලමකින්. ඒ නිසා තමයි මේ අවුරුදු 72 තුළ සමහර අවස්ථාවල වැටෙමින් හැබැයි ඊළඟ අවස්ථාවේ ඒ වැටීම නැගිටීමක ශක්තිමත් අඩිතාලමක් බවට පත් කරගෙන නැගිටමින් ඉදිරියට ආපු පක්ෂයක්. අපේ පක්ෂය තුළ විවිධ මට්ටමේ සමාජ ස්තරවල අය සිටිනවා. ඒ නිසාම ඒකම විවිධ ආගම් ජාතීන් ඒ වගේම කුල ඒ ආදී සමස්ත දිවයින පුරාම පළල්ල පැතිරුණු පක්ෂයක්. එනිසාම තමයි උතුරු නැගෙනහිර ප්‍රදේශවලත් අපේ පක්ෂයේ වෙනුවෙන් මේ ඊයේ පැවති සම්මේලනයටත් විශාල පිරිසක් සම්බන්ධ වුණා නියෝජිත පිරිසක්. දැන් ගිය වතාවේ පාර්ලිමේන්තු මහමැතිවරණේ අනිකුත් සිංහල පක්ෂ කිසිවකට යාපනයේ මන්ත්‍රී ධුරයක් ලබා ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. නමුත් අත ලකුණෙන් තරග කරලා අපට මන්ත්‍රී ධුරයක් ලැබුණා. තව සුළු ඡන්ද ප්‍රමාණයක් ගන්න පුළුවන් වුණා නම් යාපන දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර දෙකක් අපට ලැබෙනවා. ඒ නිසා අපි මේ දේශපාලන වැඩපිළිවෙල අඛණ්ඩව සජිත් ඉදිරියට කරගෙන යනවා. හැබැයි ඉතින් බාධා ගැටලු නැතුව නොවේ. හැබැයි ඒ සියල්ල මැඩගෙන අපි
මේ අවුරුදු 72 තුල ඉතා සාර්ථක ගමනක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. අපේ රටේ කාටත් මතක හිටිනවා මම හිතන්නේ වැඩිම කාලයක් රාජ්‍ය නායකයන් බිහි කරපු පක්ෂය විදිහට ඊයේ සංවත්සරවලදී මතක් කරා සිහිපත් කළා. ඉතින් 72 වසරක් සපුරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපේ සුබපැතුම් අපි එකතු කරනවා. හොඳයි. බොහොම ස්තුතියි. ජේෂ්ඨ උපසභාපතිතුමනි මා ඊළඟ පැනේට යන්නට කලින් මේ ඔබතුමා කිව්ව අර සමහරක් පක්ෂත් ඊයේ පෙරේද අපිට අහන්නට ලැබුණ අය පක්ෂවලින් මෙච්චර සුවිශාල ඉතිහාසයක් තියෙන පක්ෂයක් ඇයි අර ඊයේ දවසේ හෝල් එකකට කොටු වුණේ කියලා. එතනම සජිත් ඔබ අහන ප්‍රශ්නය මීට කලිනුත් බොහෝ මාධ්‍යවලින් ප්‍රශ්න කෙරුණා. ඒකට පක්ෂයේ ගරු සභාපතිතුමා ඍජු පැහැදිලි උත්තරයක් දුන්නා. එතනම අපි ආරම්භයේදී තීන්දුව කරලා තිබුණේ අපේ 72 වෙනි සංවත්සරයේ කුරුණෑගල දිස්ත්‍රික්කේ පඬුවස්නුවර ආසන හෙට්ටිපොළ නගරයේදී පවත්තා. ඒ ඉල්ලීම කරේ අපේ පක්ෂීය මහලේකම්තුමා මුතුතුමාගේ නිජ භූමිය නිසා. මේ යෝජනාව ක්‍රියාත්මකවින් පවතිනකොට සභාපතිතුමා කීවා එතුමාට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ආසන සංවිධායකුරු ගණනාවක් කතා කරලා තැන පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කළාය. ඒ අයගේ අපේක්ෂාව උනේ මේක අගනුවර පැවැත්විය යුතුය කියලා. මොකද පසුගිය මේ දිනේ අපි පැවැත්වුවේ මහනුවරදී. එතනදිත් සජිත් බොහෝ දෙනා ඉල්ලීම් කළා මහනුවර නැතුව කොහොම හරි කොළඹ තියන්න කියලා. හැබැයි මේ වගේ නෙමෙයි මේ දිනේදී රැස්වීම පවත්වන්නට ස්ථානයක් වෙන් කර ගැනීම පෙළපාලියන්න මාර්ගය නිශ්චය කර ගැනීම ටිකක් අසීරුයි. මොකද අනෙකුත් දේශපාලන පක්ෂ ගණනාවක් මේ දිනේදී විවිධ ස්ථාන විවිධ මාර්ග පෙළපාලියන්න තෝරගන්න. නමුත් මෙතනදී ඉතින් වෙනත් කවුරුවත් මේ දිනේදී එවැනි උත්සවයක් කොළඹ පවත්වන්නේ නැති නිසා අපට අර මහනුවර පැවැත්වීම වෙනස් කරන්න කියපු ඉල්ලීමට ඇහුම් ගන් දීලා ඒ අනුව කටයුතු කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. හැබැයි මෙතනදී පුළුවන්කම ලැබුණා ඒ දේ කරන්න. එතනදිත් අදහසක් ආවා පක්ෂයේ සංවත්සරය අර අතිවිශාල පිරිසක්ම සම්බන්ධ කරලා ප්‍රචාරක රැස්වීමක් හැටියට කරනවා වෙනුවට අගනුවර තිබෙන විශාල ප්‍රමාණයක් දමන්න පුළුවන් ශාලාවක් තුළ පැවැත්වීම වැදගත් කියලා. අනේ තීන්දුව අනුව තමයි පක්ෂ සභාපතිතුමා ඒ තීන්දුවට ආවේ. ඔබතුමාට හිතෙන්නේ නැද්ද ඒක අපරාධය වගේ කියලා? මොනවා වුණත් ඉතින් සංවත්සරයක් වෙලාවේදී පක්ෂයේ ජවය පෙන්වන්න තියෙන ජනතාව ඒකරාශි කරලා පෙන්වන්න තියෙන වෙලාවක්නේ. ඒක නිසා ශාලාවක් ඇතුළට යනවට වැඩිය අපි ඇත්තටම සජිත් දැන් මේ දිනේදී අපි මේ බලය අපි පෙන්නවා. මහනුවර නගරේ අපි තියපු මේ දිනය සහ දිශා තුනකින් පෙළපාලි තුනක් අපි මහනුවර නගරයට ගෙන ආවා. ඒ නිසා මේ මාසේදී මේ ශක්තිය බලය අපි පෙන්නවා. මම මෙතනදී ඇත්තටම දැන් අර ගැටලුවන ඇත්තටම මුලින් ගත්තු තීන්දුව පසුව වෙනස් කරන්නට ගතපු තීරණේ නිසා තමයි. කෙසේ නමුත් ඒක අර පක්ෂයේ සභාපතිතුමා ඒක පැහැදිලි උත්තරයක් රටටම කීවා. ඔව් දැන් ඔබතුමාත් දේශපාලන නිරත වෙන කෙනෙක්. මේ අපි කතා කරන්නේ සිවිල් සංවිධානයක් ගැන නෙමෙයි, මොන වුණත් දේශපාලන පක්ෂයක්නේ. එතකොට ඉතින් අර දැන් පහුගිය දවස්වල අනෙක් පක්ෂ දේශපාලන පක්ෂයක් වුණාම විරුද්ධ පක්ෂ ඕන තරම් තියෙනවානේ. ඔබතුමාටත් විරුද්ධවාදීන් ඉන්නවා. ඒ පිරිස කියන කතාව තමයි මේ සෙනඟටිකවත් එකතු කරගන්න බැහැ හරියට ග්‍රවුන්ඩ් එකකට පිටියකට. ඒ නිසා මේ ප්‍රශ්න තියෙනවා ඊට වැඩිය. ඒක නිසා මෙන්න ශාලාවකට එකතු කරා කොහොම හරි වැඩේ කරන්න ඕන නිසා කරා කියලා. සජිත් සාමාන්‍යයෙන් දේශපාලනය කරනකොට අපිත් එක්ක එකට ඉන්න අය අපි මොන දේ කළත් ඒ අය එක හරිය කියන. අපිට විරුද්ධ කට්ටිය අපි කොයිතරම් සද්භාවයෙන් හරි දෙයක් කළත් ඒගොල්ලෝ ඒක විවේචනාත්මකව දකිනවා ඒ ප්‍රකාශ කරනවා. අපට අවශ්‍ය වෙන්නේ ওই දෙගොල්ලොම නෙමෙයි සජිත්. අපි ඉදිරි පිටේ ඉන්න සාධාරණ මධ්‍යස්ථ බුද්ධි ගෝචර කෙනෙක්. අපි ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ දක්වන අදහස් තමයි අපට වැදගත් වෙන්නේ. ඒ නිසා මම නම් මගේ පෞද්ගලික ජීවිතයේදී මම මගේ වැඩිපුර අවධානය යොමු කරන්නේ මා සමග සිටින මගේ මිතුරන් මං වෙනුවෙන් කරන ප්‍රශංසාත්මක ප්‍රකාශයන්ට නොව මට විරුද්ධව කරන තර්ජනාත්මක අභියෝගයන්.
හොඳයි ඔබතුමා සඳහන් කළ විදිහට ඒ වගේම අපේ රටේ අපි හැමෝම දන්න විදිහට අපේ රටේ ප්‍රබල ප්‍රධාන දේශපාලන පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපි දැක්ක පහුගිය කාලෙදී විවිධ කණ්ඩායම් වලට බෙදිලා වෙන් වෙලා යන ආකාරයක්. නමුත් පහුගිය දතිබුණු මේ සංවත්සරේට විවිධ වූ කණ්ඩායම් ආයෙත් එකතු වෙන ආකාරයකුත් අපිට දකින්නට ලැබුණා. කොහොමද මේ තත්ත්වය දැන් මේ හැමෝම එකට එකතු වෙලා යන ගමනක් වෙනුවෙන් පෙරනිමිත්තක් කියලා ජනතාවට සහතිකයක් දෙන්න පුළුවන්ද හොඳට? චරිතා ලංකාවේ මට කියන්නක පුළුවන් නම් මොන දේශපාලන පක්ෂද ප්‍රශ්න නැත්ති බෙදිලා නැත්ති කියලා මේ බෙදෙනවා. ඒ වගේ මත අදහස් තියෙනවා. ඒ වගේ විවිධ මේ අදහස් වල ඉන්නවා. එහෙම නැතිනම් එවැනි පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින්නේ නැහැ. දැන් පක්ෂින සියලු දෙනාම එකම මතයක ඉන්නවා කියනවා නම් ඒකෙන් අදහස් වෙනවා එක්කෝ ඒ ඉන්න සමාජිකත්වයේට තමන්ගේ හෘද සාක්ෂියකව කාරණා කීමේ තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් පක්ෂේ නැහැ. එමනම් මේ පක්ෂය ඒකාධිපති ස්වරූපේ පක්ෂයක්. එහෙම නැත්නම් මේ පක්ෂය මැරුණු අක්‍රීය පක්ෂයක් නම් ඒත් ගැටලුවක් නැහැ. ඉතින් අර සක්‍රීය දේශපාලන පක්ෂවල ගැටලු තියෙනවා. අපේ පක්ෂයේ ඉතිහාසය ඉඳලා මම චරිතයට කියන්න ඕනේ 1951 සැප්තැම්බර් මාසේ දෙවනිදා පක්ෂයේ පිහිටුවලා පළවෙනි මැතිවරණයට මුහුණ දුන්නේ 1952 දී 56 දී පුළුල් ජනතා පෙරමුණක් තුල අපේ පක්ෂය මැතිවරණයට මුහුණ දෙන්න කලින් බණ්ඩාරනායක මැතිතුමා පක්ෂයේ පිහිටුවද්දී ප්‍රධාන ජාතීන් තුන නියෝජනය වෙන්නට සමලේ කමරු 3 දෙනෙක් පත් කරගත්තා. එයින් සිංහල ජාතිය වෙනුවෙන් පත් කරගත්තේ බර්නාඩ් අලුවිහාරි මැතිතුමා. මුස්ලිම් ජනතාව වෙනුවෙන් අල්ලාහ් බදුදීන් මහමුද් මැතිතුමා. දමිළ ජනතාව වෙනුවෙන් එස් තංගරාජ මැතිතුමා. 56 ඡන්දෙට කලින් අර පත් කරගත්තු සිංහල ජනතාව වෙනුවෙන් පත් කරගත්තු බර්නාඩ් අලුවිහාරි මැතිතුමා අපේ විරුද්ධ පැත්තට ගියා. හැබැයි එතුමාට එතුමා නියෝජනය කරපු මාතලේ ආසනේ ජනතාව හොඳ උත්තරයක් දුන්නා. මොකද ප්‍රතිපලය සුවිශේෂ වෙනවා. මොකද 56 ජයග්‍රහණේ පළවෙනි වතාවට ප්‍රතිඵල නිකුත් කරපු ආසනේ තමයි මාතලේ ආසනේ. අර ඇලික මේ බර්නාඩ් අලුවිහාරි මැතිතුමා නිමල් කරුණාතිලක් කියන නවක අපේක්ෂකයාට මාතලේ ආසනේ පෙරතුණා. ඉතින් ඒ නිසා එහෙම කැඩීම් තියෙනවා, දිගින් දිගට කැඩලා තියෙනවා. මේ පක්ෂයේ වරක පක්ෂයේ බිහි කරපු ආදරණීය නායක දෙපළගේ පුතා පක්ෂ දාලා ගියා. තවත් වරක දුව බෑන පක්ෂ දාලා ගියා. හරි, ඒ කාලෙත් අපෙන් අහපු දෙයක් තමයි, විශේෂයෙන් මගෙන් ඇහුව ප්‍රශ්නයක් ඒ කාලෙත්, දැන් ඉන්නේ අම්මගේ පැත්තේද පුතාගේ පැත්තේද දූගේ පැත්තේද කියලා. මේ කෙල්ලේම ජට දීපු උත්තරේ තමයි මං ඉන්නේ තාත්තගේ පැත්තේ. හරි, ගොබණ්ඩාරනායක මැතිතුමාගේ පැත්තේ මං ඉන්නේ. එතුමා දිවංගත වෙලා, නමුත් එතුමා බිහිකල පක්ෂ. ඒ නිසා අද මම හිතන්නේ ඕනනම් මං දීර්ඝව මගෙන් කරුණු විමසුවොත් ඔය වර්තමානයේ ඇති වෙච්ච ભેද ගැන මම යම් පැහැදිලි කිරීමක් කරන්නම්. හැබැයි ඉතින් අපේ පක්ෂයට යම් කෙනෙක් එනවා කිව්වොත්, සම්බන්ධ වෙනවා කිව්වොත්, ඉඳලා තාව ඉඳලා කියපු අය తాවකාලික ඉවත්වල ඉඳලා යලිත් එන්න ඕන කිව්වොත් ඉතින් අපි ඒ ඕනම කෙනෙක් සාමාන්‍යයෙන් බාර ගන්නවා. ඉදිරි මැතිවරණයක් ගැන හැමෝම කතා වෙනවා. මැතිවරණයක් වෙනුවෙන් හැමෝම බලාගෙන ඉන්නවා. ඒක පළාත් සභා මැතිවරණයක් වෙන්නට පුළුවන්, ජනාධිපතිවරණයක් වෙන්නට පුළුවන්. තවමත් නිශ්චිතව හඳුනා ගැනීමක් කරලා නැහැ. දැන් මේ මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන කොහොම වෙයිද කියන එක ගැනත් ජනතාව තුළ විවිධ වූ මත තිබෙනවා. දැන් මේ හැම දෙයක්ම අස්සේ මේ පහුගිය දවසක තිබුණු මේ සංවත්සරයට එකතු වුණු පිරිසත් එක්ක ජනතාව හිතනවා ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආයෙත් එකතු වෙලා ගමනයයිද? ඇත්තටම චරිතා, ඔයා අහපු ප්‍රශ්නයට මම උත්තරයක් දෙනවා නම් මේ රටේ හැමදාම UNP විරෝධී ප්‍රගතිශීලී ආණ්ඩු ඇති කරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය. 1956 දී බණ්ඩාරනායක මැතිතුමා සිංහල මහසභාව, ඒ වගේම එතුමා හිටපු විප්ලවකාරී සමාජ පක්ෂයේ භාෂා පෙරමුණ මේකතු කළා. එදා මහජන එක්සත් පෙරමුණ කියන ප්‍රබල පෙරමුණක් ගොඩනැගුවා. එහෙමයි ඡන්දෙ දෙන්නේ. බණ්ඩාරනායක මැතිණිය 60 ජූලි මැතිවරණෙදී සම සමාජ සහ කොමියුනිස්ට් කියන පක්ෂත් එක්ක නිතරම ගිවිසුමකට ඇවිල්ලා තමයි පාලන බලය ගත්තේ.
1970 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ශ්‍රී ලංකා සම සමාජ කොමියුනිස්ට් සමගි පෙරමුණ පිහිටලා තමයි පාලන බලය ගත්තේ 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායිකාව හැටියට පක්ෂේ නායකත්වයේ තුල අනිකුත් වමේ පක්ෂ එකතු කළා තමයි පොදු ජන එක්සත් පෙරමුණ බිහි කරලා පුටුව ලකුණේ මැතිවර ජයග්‍රහණය කළේ 2004-05 කාල සීමාව වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වකට සභාපතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්මයා වමේ පක්ෂ බොහොමයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යටතේ ඒකරාජ්‍ය කරලා එක්සත් ජනතා නිදහස් සන්ධානය බුලත් කොළේ ලකුණේ ජයග්‍රහණය කළා අපේ රටේ දේශපාලන ඉතිහාස වංශ කතාවේ හැමදාම ප්‍රගතිශීලී ආණ්ඩු පිහිටවල තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් සහ මෙහෙයුම තුල ඒ නිසා අද දවසේ අපි අපේක්ෂා කරනවා අද යුගයේ අවශ්‍යතාවයක් ජාතියේ කාර්යභාරයක් හැටියට අපි දකිනවා අන්න එවැනි ප්‍රගතිශීලී ජනතාවාදී ආණ්ඩුවක් වෙනුවෙන් සියලු දෙනා එකට එකතු වීමේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උර දෙක මත පැවරිලා තියෙනවා අන්නේ උත්තුංග කාර්යභාරයයි මේ දිනවල අපි සිදු කරමින් සිටිනවා හොඳයි ඒ වගේම පක්ෂයේ ප්‍රතාපවත් ගමන් මඟ පිළිබඳව ඔබතුමා දිගින් දිගටම කරුණු පැහැදිලි කළා ඒ වගේම තම වැඩිම රාජ්‍ය නායකින් පිරිසක් බිහි වෙන්නෙත් ඔබතුමාගේ පක්ෂය හරහා එදා අති විශාල ජනමතයක් පක්ෂය තුළ ගොඩනැගිලා තිබුණා ඒ තිබුණු ජනමතයේ අද වෙනකොටත් ඒ විදිහටම ගොඩනැගිලා තිබෙනවා කියලා පක්ෂය පිළිබඳව දරන මතය ගැන අදහස් කරොත් ඔබතුමාට ඒ පිළිබඳ මොන වගේ අදහසක්ද තිබෙන්නේ ලක්ෂී මම මගේ හෘද සාක්ෂි රැඟවෝ කියන්නේ මම එදා පක්ෂයේ තිබුණු தත්ත්වය අද දවසේ තියෙනවා කියලා මොනම අවස්ථාවකවත් මම කියන්නේ නැහැ මම එහෙම කියන්නේ නැහැ මොකද අපි දැක්කා 2015 න් පස්සේ ලක්ෂී මේ රටේ එතෙක් පැවති සම්ප්‍රදායනුකූල හැමදාම එක වතාවකදී බලය આવොත් ඊළඟ වතාවේ අනිත් පක්ෂ බලයට ආවේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ලක්ෂි 2015 න් පස්සේ යම්කිසි පසුබෑමකට ලක් වුණා ඒක අපි පිළිගන්නවා ඒක අර තිත්ත වුණත් අපි ඇත්තට මුහුණ දිය යුතු වෙනවා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම යම් අර්බුදයකට පත් වුණා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටියුම තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යම් දේශපාලන පාඩුවක් සිදු වුණා සමගි බලවේගය කඩාගෙන ගියපු නිසා එක්සත් ජාතික පක්ෂයට යම් ගැටලුකාරී තත්ත්වයක් උත්සත වුණා. ඒ නිසා අපි එදා තිබුණු තත්ත්වය අද තියෙනවා කියලා අපි කොයි වෙලාවකවත් කියන්නේ නැහැ. මොකද අපි මැතිවරණ වැඩපිළිවෙලක් කරනකොට අපි ඉන්න තැන පිළිබඳව පැහැදිලි විනිශ්චයක් පැහැදිලි අවබෝධයක් දැනුමක් තිබෙන්නට ඕන. අපි දැන් ඉන්න මට්ටම මොකද්ද? ජයග්‍රහණය කරන්න නම් කොයි මට්ටමකට යන්න ඕනද අන්නේ රිත්‍ය අපි ඒ තියෙන හිඩස අපි පුරවන්න ඕන ඒ නිසා ඒ පිළිබඳව යම් දැනුමක් අවබෝධයක් අපතුල තිබෙනවා අපි ඒක හොඳින් අවබෝධ කරගෙන තමයි මේ දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ දැන් අද ඉන්න තත්වයේ ගැන ඔබතුමාම කියන යම් අවබෝධයක ඉන්නවා කියන කතාව පහුගිය කාලේ තිබුණු අරගලයත් එක්ක විශේෂයෙන්ම රටේ තරුණ ප්‍රජාවගේ පිබිදීමත් එක්ක ඔවුන්ගේ ලොකු විරෝධයක් පොදුවේ සමස්ත දේශපාලඥයින්ටම එරෙහිව ප්‍රකාශ කරන මට්ටමට තිබුණා. ඉතින් ඔබතුමන්ලා හිතන්නේ නැද්ද දැන් අද තියෙන මට්ටමත් එක්ක බලද්දී අනාගතයේදී ලොකු අවදානමක් තිබෙනවා කියලා? ජනිත අරගලයේ කාණ්ඩේ දිගින් දිගටම ජීව නිදාස ලැබුණෙන් පස්සේ මේ වෙනුවට දැනට අවුරුදු 75කට ආසන්න කාල සීමාවක් ගත වෙලා තියෙනවා. මේ අවුරුදු 75 තුල පාලනය කරපු අය මේ සියලු ගැටළු ප්‍රශ්න වලට වග කියන්න ඕන කියලා. හැබැයි මගේ පෞද්ගලික මතය නම් චරිතා 1977 දක්වා මේ රට පාලනය කරපු පාලකයෝ කිසි කෙනෙකුට දූෂණ වංචා වැරදි වැඩ කළා බලය අයුතු ලෙස දෙව්වා කියලා එහෙම චෝදනා නැහැ. ඒක දේශපාලන පක්ෂයෙන් ભેදෙන් තොරව අපි කියන්නට ඕන. මහමාන ඩී.එස්. සේනනායක මැතිතුමාගේ ඉඳලා ඩඩ්ලි සේනනායක මැතිතුමා, සර් ජෝන් කොතලාවල මැතිතුමා, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා, ඒකම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය. දක්වාම කිසිම කෙනෙකුට බලය අයුතු ලෙස යොදවලා අන් අයගේ අයිතිවාසිකම් නැති කළා. රටේ ජාතික ධනය කොල්ල කෑවා ඒ වගේම දූෂණයේ වංචාවට
hati utuh kelakar. Behta hatim pas si mera te eti unu, samaja wene satula. Isesho me bidahe ke janati pati kramia, ekama samanu pati ke niojena chanda kramia, meadi deval tula, rate mahajana niojiti antora pat ker geni medi, ati wishala balapadesi akwenue. Mahajana niojiti opat ker na manap chanda kramia kawa, itene di keseho dinan nata. Ia udah biaya ati besar modal pramana biadang kala, tinggi, banyak deh na biadang kala, hamba chandya kwenueng, ilang gitu, chandya dinala, balanawa, bayunu modal, koyakan. Di sini di beride beribel tu pelimi mu, banyak itu siduna, aneka mangkiwe. Hebe ara, oyekian, podo chodana aw, ara mampul, sandahang kala desopalan naikyan, vivida mata ada hastara naik. Mutu itu mah lah, ede kelakila mama nam bismas kerana ini. Behatta hatim pasti merate biurta arti ke atek, biurta arti ke sampurne mah pratiksya pakali itu ikena mati ma, ne. Hebe apelate siwa wangi thorov arti ke biurta kala. Ane ini sa api anitu palavi pakol tu muna dulu. Be im pasti ate unu noiku tatwa antule, aragale kerapu piris, nagapu chodena biam satata avyak tiben. Mang aragale atik cerita siat siak nang ikang gawenni nae. Ise sing aragale awasan yugi sidun deval kena, mage kohitma pahdi makne. Hebei, mameka dia kieno. Aragale yedunaya ratata handaga kiuwa phani bideya. Merate sielu deso pan paksu sandayam, dadi si awadane itu mukaranto. Madake wartaman pan latantri tulah, ek kisiwa pilibandewa. Awalnya aneh, ni memang ganang-ganang ni mana kita tak tahu. Ini loko mana ganang-ganang itu dah kita tahu cerita. Aragal itu pinsi tuan ni tu balai itu apa naik ke kadeh ni? Jangan tahu tu orang pat kerja tu naik ke ni? Aragal itu pinsi tuan ni tu, itu pun raja naik ke ada. Taman tu jangan tahu di ibu jangan tahu barang yang hari ada tamai me palingkan puluhan kamera pun. Mita kaling itu boh jangan hati pati orang dewi ni barat jangan hati pati tu orang deruwa. Namun Mama tu dahuk kerela, mama cande kerela, mama cande diila. Balai itu pat kerapu jangan tu pay. Tuma ada, api awal tu paha kerde tuma ada balai itu ni. Itu mah hari ada tu mah hitiye. Eh, itu mah tanah tu lo dah lagi empasse. Adain raja naikya, anu praktik jangan tu pati hitiye tu. Parlimen tuwe bahuter balai itu nama menteri berungge sahayoge awa. Mai tadi itu mata orang aragel itu salakan non, hisan aman non, hari itu kandel non, benar kisah aja naik ke netiwen neton. Eh, penting itu mah mandarnya aragel ini pelibad, ekat pinsi tuan terbalik itu awat, ini pelibad itu kumano salakil lak tak kono ada kene kerang, mana painnya. Tapi apa tu mah kena karena tek cawika, cawika sihipat kali me. Aragale ha samband karnya agni. Naya utara tu, obatuma matu kerupu karnya itu, me pain ada jatuh mah yara. Obatuma hari abimanin, khata kerupu karnya agni. Apa erate rajaan bihik rati, rajaan bihik rati, deshpal paksa thera. Ekamutu kama hadaga na programi mehara kerupu paksa kela. Sri Lanka nidas paksa, ehu paksa, deshtu pasabahpati orang ob. Obatuma hiten nede, eh abimanin khata kerupu paksa ta, veradila kela oye dewal siddho uni. Oh, akhirnya sahaja tak pelikan itu orang, mereka nidas lebuneh pasi. Ekenne kotor kadiu nidas lebuneh pasi, nidas paksa itu berada di tiga angka tu terasa tiga kali pelikan. Oh, ini sah, ekat adu edivasi ini kau rut bagikan itu orang. Muda apa paksa di kekalak mereka apa paksa ay, agamatik angkala, janati patik angkala. Ini sah api ekenni, temani api akhirnya jam berada adu paudok siduna nama itu pelikan itu orang. Muda, sesiapa mempunyai tatkah itu mak kisah kita kat kisah mana kene kute angil le dikkal la thani keram, ya tamai mereka tu bagi kian none kila mak kian ini. Maka tetap sesat mesilu prasna valen Ranil Wickremesinghe baratman janadi patin mak bagi kiu tu ikal mama itu mata thani keram dos kian ini. Namu tapai itu mak ada geniannya berde pilih valen pilih bandu mana mak eteram paujil ke prasada akne. Namu api ate. Baca berarti adu padu pramad dosa, itu benar kerana itu mah api diri kita ni balan ni mukadar kerupu waradak ay keran api apa eksha keran. Orang yang betul macam apelade deshpal ni, orang yang kepukaran tek yam tenaga waradak sedunia
අපි කතා කරපු මේ මිට පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කිරීම පිළිබඳව මේ කතා කරේ ඒ සඳහා ලබා දීපු සහයෝගය පිළිබඳව. දැන් මේ කාරණේ ඇතුළු දේශපාලන ඉතිහාසයේ කාරණා ගැන කතා කරද්දී දේශපාලන චරිත තියෙනවානේ. ශාන් විජේලාල් සිල්ලා කියන්නේ එහෙවු චරිතයක්. එතකොට ඔය චරිත කොච්චර තිබ්බත් මේ හැම චරිතයකටම හම්බ වෙන්නේ නැහනේ පක්ෂක තනතුරක් ගන්න. විශේෂයෙන්ම මේ ජේෂ්ඨ උපසභාපති තනතුරක්. අපේ රටේ දහක් හිටියනම් දේශපාලනය කරපු මන්ත්‍රීවරුන් එහෙම නැත්නම් චරිත ඕනනම් 50කට හම්බ වෙලා ඇති ඔය තැන. එහෙම අතින් බැලුවම ඔබතුමා හරි ඉහළ තැනක ඉන්නවා. දැන් ඔබතුමාට පහුගිය කාලේ අර පොදු ජන එක්සත් පෙරමුණේ මහලේකම් දුරේ ලැබුණා. දැන් ඒක තියෙනවා. ඒකේ මේ සජිත් ඇත්තටම ඒක ගැටලුවක් ඇති වුණා. මොකද ඒ කියන්නේ දැන් ඒ තනතුර නැද්ද ඔබතුමාට? ඒ තනතුර පිළිබඳ තියෙන ගැටලුව මේකයි. ඒ අපි කවුරුත් දොදැනුවත්වම මට පෙර හිටපු පොදු ජන එක්සත් පෙරමුණේ මහලේකම්තුමා වෙනත් දේශපාලන පක්ෂයකට ඒ තනතුර දෙන්නට අදාළ අනුමැතිය ලබා දීලා තිබුණා. ඒ නිසා ඒක මැතිවරණ කොමිසම තුල පොඩි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ මේ ශාන් විජේලාල්ව අන්නලා තියෙන කලින් නෑ මම පත් කරන්න කලින් නෑ ඔබතුමා පත් කරන්න කලින් ඒ කැමැත්ත දීලා ඔබතුමාව ගෙනාවා කියන්නේ ඒ ඒනකොට කොලේ වහලා ගහලා කියන වගේ කතාවක් ඊට කලින් හිටපු ලේකම්තුමා එතුමා දරන තනතුරත් වෙනත් පක්ෂයකට ලිඛිතව දෙන්න හැබැයි මැතිවරණ කොමිසම මේ දක්වා පිළි අරගෙන නැහැ. හරි. නමුත් හැබැයි දැන් මේ අපේ පක්ෂය තුල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයේ සඳහා අධිකරණමේ ගිහිපු කාරණා නිසා අපි අර ප්‍රශ්න ගොඩක් එකපාරට දාගන්න ලැස්ති උනේ නැහැ. ඒ නිසා අපි ඒ ගැන බොහෝ ක්‍රියාත්මක උනේ නැහැ. නමුත් අර වගේ ලියුම් හෝමාරුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ මම යලි යලි මතු කරන්නේ දැන් මේ අපිට මේ දැන් ඔය මතුවෙන කාරණා අතරේ ඔබතුමාට මේ තනතුර දෙද්දී ඒ සඳහා හැම තීන්දුවක් අරන් තියනවා කියනනම් ඒ කාර්යය නොකර ඔබතුමාව අර අක්කවහන්දා නම් කියලා දෙනවා වගේ වැඩක් නෑ. ඒකට ඇත්තම සජිත් අදාළ වුණේ අපිත් එක්ක කාර්යයක් ඉඳලා අපිත් එක්ක පොඩි වෙනස් වෙලා ආණ්ඩුවට බැඳුණු ගෙදරින් තරහ වෙලා ගිය කෙනෙක් කරපු වැඩක්ද මේ? ඔව් ඒ ඒ ඒ අවස්ථාවක සිදු වුණු වැඩක් ඒ. කවුද දෙයියනේ මේ ගෙදරින් තරහ වෙලා ගිහලා එහෙම කරන මිනිස්සු? මම දැන් ඒක මේ අවස්ථාවේ නම කියන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඒවන කෙනෙක් දන්නවා ඒ වෙනකොට මේ පොජ්ජන එක්සත් පෙරමිටු මහලේකම්තුමා කවුද කිව්වොත් ඒක දන්නවා. හොඳයි. හොඳයි ඔබතුමා ආර්ථිකය ගැනත් කතා කරපු නිසා මේ වෙනකොට රටේ ජනතාවගේ ජීවිත ජන ජීවිතය යථාතත්වයට පත් කරගන්න උණු උත්සාහ කරන ආර්ථික අර්බුද ගණනාවක් රට තුළ නිර්මාණය වෙලා තියෙනවා. පාරිභෝගික භාණ්ඩවල මිල වැඩි, ඉන්ධන මිල වැඩි, ඒ වගේම ගෑස් මිල වැඩි, අසාධාරණ බදු ප්‍රතිපත්ති වලට එරෙහිව විශේෂයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තර්ක කරනවා, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ජන ජීවිතය ඒ විදිහට පහළට වැටලා තියෙද්දී ඔබතුමන්ලගේ පක්ෂයට යම්කිසි සහතික වීමක් දෙන්න පුළුවන්ද? මේ ජනතාවගේ ජන ජීවිතය යථාතත්වයට පත් කරන්න පුළුවන්. ඇත්තටම මේ ලක්ෂි රටේ ආර්ථිකව පිළිබඳ අහපු කාරණේදී රටේ අද ආර්ථික වශයෙන් අපි තාම අසීරු තත්ත්වයකට වැටලා ඉන්නවා. රජයේ කරවන පාලක පිරිසත් ශ්‍රී ලංකා මහ බැංකුවත් උද්ධමනය ගැන නොයෙකුත් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් උද්ධමනයේ ශීඝ්‍රයෙන් පහළ බැහැලා තනි ඉලක්කමකට වැටිලා කියලා බොහෝ දේ කියන. හැබැයි ඉතින් ජරිතා මං හිතනවා ඔබත් සමහර විට මං වගේම අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ ගන්න වෙළඳපොළට යන කෙනෙක් කියලා. එහෙම ගියා නම් ඔයාට පැහැදිලිව පෙනෙයි කවුරු මොනවා කීවත් රජයේ හිතවත් ආර්ථික විශේෂඥයෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශය සම්බන්ධ දේශපාලන උදුවේ මොන දේ කීවත් දිනෙන් දින බඩු මිල ඉහළ යනවා. දැන් පහුගිය දවස්වල ඉන්ධන මිල වැඩි වුණා. ඒ විශේෂයෙන්ම ඩීසල් මිල වැඩිවීම තුළ ශිෂ්‍ය ගණනාවකට එක බලපාන ප්‍රවාහයට පමණක් නෙමෙයි, පාසල් වෑන් වලින් යන දරුවන්ට විතරක් නෙමෙයි, සියලුම ප්‍රවාහන සේවාවල වගේම බඩු බහන්ඩ ප්‍රවාහනයේදී බඩුවල මිල අනිවාර්යෙන් ඉහළ යනවා. පෙට්‍රල් මිල වෙනස් වීමටත් වඩා ඩීසල් මිල වැඩිවීම ජන ජීවිතයට ඉතාම දැඩි ලෙස බලපාන දෙයක්. එක බලන්න මේ ආණ්ඩුව විදුලි බිල වැඩි කළා, ජල බිල වැඩි කළා, හරි. දැන් ඊයේ පෙරේද ආයි ඉන්ධන බිල වැඩි වුණා.
Tiga kali ya gas mila adu kala, yang ada mana kote gas mila beri kalat ya. Ti ini sa, ekternya mah value, janata apa kerehi, kekumak tiennawa. Janata apa kerehi, tawat kumak lengga tu kumak tiennawa. Nang, ini anduwa mietanam mah janata apa tu bahar ganne. Muka dah anduwa tu, miearti ko prasne buat ti ini ikam mah bisendu mah, naegeni mai. Badu gahimai bithara. Iya orang itu benar kisima, andu itu bisa dimakna. Kebanyakan me andu, goya itu nisi belawa itu batu roda ini nanti na. Daruwe khamangi adhyapan jiwite muna dene itama taraga kari vedagatma sandistanu ibahge tamai apus usas pelu ibahge. Pauge wakawan usas pelu ibahge tiye na kote. Koi tarang demopio daruwe ilim kala. Bidulwe kepua. Bidili dene pulang kamak naya kiwa. Hebei, bidili bela bedi karapu hatiye, bidili kepe mana teragala. Balau sedengene lala, rogi janata avge jiwita anarak sutatte tepatpela. Minimi dewal mandan nahe cantim patte cu palake kudu nang, karena puluhan dewal neme. Ini sahabat tuh mah wiswas karena vidhya ta me arbu dawal te wisudum koyan nona andu petin dalada, vipakshe petin dalada. Demi mai, janata avge Dan meten itu mang ekstrem kia ni nae, raja nae kia, janata u kia meten patunu kene kut nemi, hari, deng, parlimen tu tulah, nang Sri Lanka pujian perempuan di pusat ayuge tulah, bau teriak kia ge, emeti uru tamai ini agnan didas, bisedi, janata warama klemuna, namu tu ada api dakin nemi, laksi, rati, parlimen tu pita tiye nae janata mati nemi. Parlimen tu, atulah inna mahajan niyoji tu prakashakan nadei nirupane bin. Ya panatta ham sammatakan bawaet. Hebei, atenya natau, idevalle kevidi itu mekangan ay. Iketam me chandakrami tiyan lokuma gatelu. Parlimen tu, pitadi inna podujan natau bagi matanya neme. Parlimen tu, atulah inna menteri berungge chandeng nirupane wani. I, janata matanya ini nirupane wani ne. Iki loku Hidup sakti ini tidak pernah balagan pulua. Ilangnya kumanoh jati ke meti warna ya. Hebat itu, obatuma kini menjadi dengan hema meti warna yang kedima. Obatuma ala wajah ini ujian yang kan ekam kotta sekitar yang api daki ni parlimen itu ada. Yan ni parlimen itu ni ujian yang kerak. Itu kotu kuhu benda api mejana tahu balapurut tu benda Venus. Atter melangka keragam. Atter nama cerita api hema tu na tak meti unat. Perjalanan swadhi. Pahlawan tantri yang tulip, janata awal dina tindu atau api niatamani misalnya mana tuan, muka deh loket perjalanan terwadai handu mana dunia muli mag Greece misu, ida loka prakara darshini kau tiye Greece, Aristotle, Proto, Socrates lawa, hebe Greece tiga kali lagi perjalanan terwadai ate area, hah, mereka mode yang kita ramai apa kira, perjalanan terwadai Manggarugaran, nama itu mage mama ni ojene kerana paksi, perjalanan antarwadi desa baru paksi. Ini saya mama kiri, api kiamat unat tak kemati unat. Janata awa dina tindu, bahu tarayak dina tindu at, api ekangga benon. Beti api saman, api janajiwiti mampu diudaharne akki uot. Perjalanan antarwadi, hemabitem satte sah niveri nomen awasta tiennomya. Dan sajit api lamai panahak kin panti ekam. Sajid guru berikan angge hilang kalau lelai ganak dah, ganak dah la, saya uttara dekak, deno, esa bi kira, saya lama ini gan hadal nak kira, hadal saya lama ini ngahana wa, mukad hari uttara kira, lama ini hatal ya, hatta ussala kaya gahalak kira wa, hari e uttara kira, yang hatal ya kaya gahalah e uttara hari kira na kote, ar dekak manusia tu beteno, kuda hatal ya wa. Hari utaranya bi, hebei oya, wedi dene dewa kiala, ini utaranya hari dahanu ada, ne. Tersebut mangkibu perjalanan terwade, hema vitama, niwar diwene ne. Tersebut janat hebei, ini pahlawan kramya perjalanan terwade ini sa, kemati hunat, akamati hunat, api, ekte hisana manne beno. Tergai oya kiu agi, ar janat awa pat keranu ana. Sebenarnya ini kita balapan perdana karena tiennoh, bahaya anak bagi nusutu putjeleo patkaranak kote,
දැඩි වගකීමක් තියෙනවා ඡන්දදායකයන්ට. හැබැයි ඉතින් ඒ උදවියට අදාළ පක්ෂවලින් නාම යෝජනා දෙන්නේ නැත්තම් එයාට ඡන්දි ඉල්ලන්න බැරි වෙනවා. එහෙනම් පක්ෂත් වග කියන්න ඕන. හැබැයි එකම මේ රටේ විදුලි මුද්‍රිත මාධ්‍යත් වග කියන්න ඕන. ඒ වගේ වැරදි වැඩ කරන අයටත් ලොකු ප්‍රචාරයක් විදුලි මුද්‍රිත මාධ්‍යවලුනුත් ලබා දෙනවා. වීරකම් හැටියට. ඔය කොහොම වග කියන්න ඕන? ඔව් මන්ත්‍රීතුමා දැන් ජනතාව ඉල්ලන්නේ හැම වෙලාවෙම උන්ඔය ක්‍රමවේදයේ වෙනස. ඔබතුමන්ලා කොහොමද මේ ක්‍රමවේදයේ වෙනස ඇති කරන්නේ? ඇතර මම කියන්නේ නෑ යා මේ චරිත අපි ආවා කියලා ඒ දේ එකපාරට වෙනස් ගන්න පුළුවන් කියලා. මොකද දීර්ඝ කාලයක් එක දිගට ආපු ක්‍රමයක්. ශෙනිකව වෙනස් කිරීම ලේසි පාසු වෙන්නේ නෑ. අපි ඒ නිසාම තමයි දැනට මේ රටේ ජන ජීවිතයත් එක්ක දැඩිසේ බලපාන ප්‍රධාන ශේෂ්ඨ 10ක් හඳුනගෙන අපි බලයටපත් වුණාට පස්සේ මෙය විසඳන ක්‍රමවේදය පිළිබඳව ලොකු සැලැස්මක් හදලා තියෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, වාරිමාර්ග, කුෂිකර්ම, පරිසර මෙයාදී සහ නවීන තාක්ෂණයත් එක්ක එන කාරණා. ඒකදී අපි විශේෂයෙන් මහජන නියෝජිතයෝ වගේම මේ ශේෂ්ඨ පිළිබඳව විවිධ ප්‍රවීණයන් වෘත්තිකයන් ඒකම මේ ශේෂ්ඨ වලට සම්බන්ධ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවල හිටපු ලේකම්වරු ප්‍රධානී විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු අපි සැලැස්මක් හදලා තියෙනවා. මොකද අපි කොයි වෙලාවකවත් සම්ප්‍රදායික විරුද්ධ පක්ෂයක් හැටියට ආණ්ඩුව පක්ෂය කරන සියලු දේ අපි විවේචනය කරන්නේ නැහැ. අපි සියලු දේට විරුද්ධ වෙන්නේ නැහැ. අපි හැමතිස්සෙම බලන්නේ යම් දෙයක් මැදි. මොකද කවද හෝ දවසක අපි බලයට ආවත් අපිට ඒ ප්‍රශ්නේ විසඳන්න ඕන. ඒ නිසා අපි අර විරුද්ධ වෙන්නන් වාලේ විරුද්ධ වීමක් අපි කරන්නේ නැහැ. මොකද අපි කරන්නේ ආණ්ඩුවේ යම් වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවා අර්ථ සාධනීය ලෙස විවේචනය කරමින් සහයෝගය ලබා දිය යුතු සැන්වල අපි සහයෝගය ලබා දෙනවා අපේ හෘද සාක්ෂියන්. ඉතින් ඒ නිසා අර ඔය අහපු ප්‍රශ්නෙට ඇත්තටම මම ගොඩක්වත් කියන්නේ මේ ක්‍රමය අපි ඇවිල්ලා සතියකින් දෙකකින් මාසිකෙන් වෙනස් කරනවා කියලා වෙනස් කිරීම ප්‍රායෝගිකව අමාරු. හැබැයි ඉතින් මේ රටේ ජනතාවත් ගෙත් යම් අර බ්‍රේන් වොෂ් එකක් ජනතාවත් අලුත් විදියට හිතන්නට ඕන. එහෙම සිදු නොවන තාක්කල් මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. හොඳයි ශ්‍රී ලාංකේය සමාජ දිශානතියේ වර්තමාන විමසන ටෙලිවිෂන් සීමාව ඉර හරි කෙලින් සමගින් අද එක්වන්නේ අපි ප්‍රශ්න කරමින් සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල්ද සිල්වා මහතායි. එමනම් අපි සූදානම් ඉර හරි කෙලින් තුලින් අද විරාමයක් ලබා ගන්න. ඔයා ඉස්කෝලට යන්න. රාජගිරියට යන්න අතුරුගිරියට ටිකට් ගන්න ඕනේ නෑ. පහින තැනට විතරක් ටිකට් ගන්න. දවස් ගානට විතරක් පොලිය ගෙවන්න. LB Power Draft. LB Finance within. සර් කලින් නෝන නැති වුණේ මොකක් වෙලාද සර්? ඒක පාටව අතුරු දාන්න. ඒ කිව්වේ සර්? මොනා කරන්නද? යම් පොලිසි! බල්ලෝ හදලා! සෙනුලු. ඔයා කලබල නොවී මේක හොයාගන්න. මට ඒ පැවරුම් ගෙවිල්ල ගැන ආපහු දෙපාරක් හිතන්න වෙලා. ගේ බ්ලාස් කොල
සරලම ජාත්‍යන්තර පාවහන් ප්‍රදර්ශනය නවීන මාදිලි හා අලුත් තොග සහිතව සැප්තැම්බර් 6 දක්වා දීර්ඝ කළා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයට එන්න පියස් දැන් විශේෂඥ විශ්වාසය සමග දවස් ගානට විතරක් පොලිය ගෙවන්න LB Power Draft LB Finance වෙතින් K-Blast කොළඹ ජාත්‍යන්තර පාවහන් ප්‍රදර්ශනය නවීන මාදිලි හා අලුත් තොග සහිතව සැප්තැම්බර් 6 දක්වා දීර්ඝ කළා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයට එන්න ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ. ඔයාට මෙතන මොකක්ද අවුල් සීන් එකක් දැනෙන්නේ නැද්ද ශිවා? ඔයා සිංගිතිගේ ඔපරේෂන් එක කරන්න කොළඹට එද්දි සිංගිතිට වයස අවුරුදු 13යි. ඔපරේෂන් එක කරද්දි සිංගිතිට වයස අවුරුදු 14යි. ශිවාන්ගේ පැත්තට උඹ වගේගේ සෙට් වෙච්ච එක ගැන මට හරි සතුටුයි. අපි ඉක්මනටම මේ හැමදේම ඉවර කරමු. අක්ෂි මම්මුලාව් මිනිසක්කම K-Blast කොළඹ ජාත්‍යන්තර පාවහන් ප්‍රදර්ශනය නවීන මාදිලි හා අලුත් තොග සහිතව සැප්තැම්බර් 6 දක්වා දීර්ඝ කළා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයට එන්න Next Gen එකේ Digital Banking Partner People's Bank K-Blast කොළඹ ජාත්‍යන්තර පාවහන් ප්‍රදර්ශනය නවීන මාදිලි හා අලුත් තොග සහිතව සැප්තැම්බර් 6 දක්වා දීර්ඝ කළා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයට එන්න සූර්යා සූදකෝරු දශක 4ක් පුරා විශ්වාසනීය සූර්යා නිවසින් අර බෝකන්දරෝ සීන් එකෙන් අයින් කළා කෙලින්ම දොලයට සේනාව සෙට්ලානේ ඔය මොනවද මොනවද මන්දා එන ප්‍රශ්න වර්ගයක් වෙලා ආ ඊයස්සේ කවුද සබීත දොලයට එක්ක යාළුවිලුනි ජාත්‍යන්තර පාවහන් ප්‍රදර්ශනය නවීන මාදිලි හා අලුත් තොග සහිතව සැප්තැම්බර් 6 දක්වා දීර්ඝ කළා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයට එන්න Indica Easy Liquid Hair Color මිනිත්තු 10කින් ඕනෑම වෙලාවක ඔබේ හිස කෙස් වර්ණවත් කරන්න K-Blast කොළඹ ජාත්‍යන්තර පාවහන් ප්‍රදර්ශනය නවීන මාදිලි හා අලුත් තොග සහිතව සැප්තැම්බර් 6 දක්වා දීර්ඝ කළා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයට එන්න වාදෙන ග්ලෝ ඇන් ලව්ලි ග්‍රෑම් 15 පැක් එක රුපියල් 199කට කමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකින් සමග පවර් ටු යූ ශැම්පු හැය කළ ගල ඔයා කොන්ටි දැමේජ් වෙලාද අබා 5 මිනිට් හැය කළ ඔයා ට්‍රයි කරන්න කසාද බඳින මිනිහක් ඉන්න නැතුව වහු නටන්න ගියාම වුණා මේ මදුස් මට ඔහොම කතා කරන්න එපා හරිද මේකයි සහෝදරයා ඔය ගෑන් ළමයා ඉන්නේ මගේ තැන. එතකොට එයාගේ ආරක්ෂාව ගැන මං හිතන්න ඕනේ නේ නේද? තාප්පේ. විමල තාප්පේ. තාඩ දන්නේ නැහැ නේ බම් බලපංකෝ. ඒ තායත් අදලා ගන්නව මං පාරව ගත්තා. ඇයි නංගි? පොඩි ප්‍රශ්නයක් නෑනේ. මොකද්ද? අර උමාරගේ අම්මා ඇවිල්ලානේ. උමාර වෙක්ක යන්න හදනවා අන්න අඬනවා එයාට යන්න බෑ කියලා. මේක තමයි ජීවිතේ. මේක තමයි ජීවිතේ කියලා තමයි කියන්නේ. ඔබ යලි එක්වන්නේ විරාමයෙන් අනතුරුව ඉර හරි කෙලින් සමගින් අද අපි ප්‍රශ්න කරමින් සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල්ද සිල්වා මහතායි ජ්‍යෙෂ්ඨ උපසභාපතිතුමනි තාමත් පැය කිහිපයයි නිදහස් පක්ෂයේ 72 වෙනි සම්මේලනය පවත්වලා ඒ කාර්යයට ආසන්නව පහුගිය කාලයේ කතාබහ කරන්න තිබ්බ කාරණය තමයි ඔබතුමත් උපසභාපතිවරේ හැබැයි පක්ෂයේ ප්‍රධාන නිලතලවල ඉන්න බොහෝ පිරිසක් එක අරමුණක නැ එක තැනක නැ එක කතාවක නැ එක්කිනාට එක්කෙනෙක් පොඩ්ඩක් පේන්න බෑ වගේ හරියටම පෙවුන්නේ නැති වුණාට හරියටම කිව්වේ නැති වුණාට
ඒ සමුළුවේ කතාවලත් යම් යම් තැන්වල එහෙම එහෙම නිමිති එළියට ආව එකින් එක. මොකක්ද මේ මත ගැටුම? සජිත් මෙහිමයි. දැන් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුනේ මට ඡන්ද බලේ නැති මම අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ශිෂ්‍යයෙක් හැටියට ඉගෙන ගන්න කාලේ. දෙපළගේ උසස් අධ්‍යාපනයේදී ඉපත් දිගටම මම මගේ ජීවිතයේ එක විනාඩියක්වත් වෙනත් කිසිම පක්ෂයකට සම්බන්ධ වෙලා නෑ මේ පක්ෂයේ දිගටම හිටපු කෙනෙක්. හරි? ඒකයි මම කිව්ව අර අම්මගේ පැත්තේද පුතාගේ පැත්තේද දූගේ පැත්තේද කියලා ආදී තාත්තගේ පැත්තේ කියලා හිටපු කෙනෙක්. මම අතුල්ලන්න ගියේ නෑ හැමදාම කඳ බදාගෙන හිටපු කෙනෙක්. ඉතින් ශ්‍රී ලංකාව එක්කත් එක්ක මට සුවිශේෂ සම්බන්ධයක් තියෙනවා. ඉතින් එතනදී හැබැයි මම මගේ දේශපාලන න්‍යාය පත්‍රය තුල මට පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයක් නැහැ. මට තියෙන පක්ෂීය දේශපාලන න්‍යාය පත්‍රය. මම හැමදාම තීඳු තීරණ ගන්නකොට මගේ හෘද සාක්ෂිය කුමක් කීවත් මම ඒකට නෙමෙයි පළවෙනි තැන දුන්නේ පක්ෂීය ගන්න දේශපාලන තීන්දුව. දැන් පහුගිය වකවානුව තුල සජිත් චරිතත් ලක්ෂිත් දන්නවා. 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් වුණා. ජනාධිපතිවරණය තුමාට සහය දුන්නා වගේම කෝට්ටුවත් එක්ක එකට ඡන්ද ඉල්ලන්න එන්න කියලා. එළ එතුමා ඇත්තටම කීවා අපි එතනදී හැබැයි කිව්වා අපට කෝට්ටුවේ සමහර නායකයන් පිළිබඳව අපට විශ්වාසයක් නැහැ කියලා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පැහැදිලිවක මම සම්ප්‍රදානුකූල දේශපාලකෙක් නෙමෙයි. වෘත්තිකයෙක් හැටියට වැඩ කටයුතු කළේ දේශපාලනයට මං කෙරෙහි විශ්වාසය තියන්න. ඒ නිසා අපි අර වගේම එකට එකතු වෙලා ඡන්ද කරමු කියලා. ඒ අනුව පක්ෂ තීන්දුවක් ගත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා පෞද්ගලික පෙරමුණ යටතේ තරඟ කරා. හැබැයි ඉතින් අපි ඉදිරිපත් වෙලා දිනලා මොකද හැබැයි දිනුවෙත් ඉතාම අමාරුවෙන් අමාරුවෙන් කියන්නේ එකට ඉල්ලුවට අපිට ඉල්ලපු ප්‍රමාණයෙන් හරියලකට තමයි නාම යෝජනා ලැබුණේ. නාම යෝජනා දීලත් ඇත්තටම සජිත් මැතිවරණ වැඩපිළිවෙලේදී බොහෝ ගැටළු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුණා. මම දශක 3කට එහා ජනතාවගෙන් එක්ක ඡන්ද කරන කෙනෙක් ඡන්ද ඉල්ලන කෙනෙක්. මගේ දේශපාලන ජීවිතයේ මන්දි මුහුණ දීපු අමාරුම අසීරුම කටුකතම දුෂ්කරම මැතිවරණය තමයි 2020 පාර්ලිමේන්තු මැතිවරණය. දැන් මගේ එහෙම වුණේ මෙහෙමයි. දැන් අපේ ගාල්ල දිස්ත්‍රික්කයට අපේක්ෂකෝ 12යි. 12න් 11 දෙනෙක්ම ඍජුව පොහොට්ටුවේ සමාජිකයෝ. මම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඒ කණ්ඩායමේ හිටියේ. ඉතින් අනිත් 11 දෙනාම මැතිවරණේ රැස්වීම වල එයාට එයාගේ අංකයට මනාපයක් දෙන්න කියලා පළවෙනි ඉල්ලීම කරනවා. දෙවෙනි ඉල්ලීම කරනවා මට දෙන්න එපා කියනවා. මේක ප්‍රසිද්ධිය කළා. ඔව් ප්‍රසිද්ධිය කළා. ඒකනේ ප්‍රශ්නේ. ඒ කියන්නේ දෙකින් දෙකට මේ කියන්නේ ඡන්දේ කාලේ ඉඳලම පොහොට්ටුවේ නිදහස් පක්ෂයට කෙනෙහිලිකම් තිබිලා තියෙනවා. ඔව් ඇත්තටම තිබුණා. ඇත්තටම තිබුණා. ඇත්තටම මේ දිනපු ඡන්දෙන් දිනපු 13 දෙනා. එකක් ආවි ජාතික ලැස්වෙන් සුරේන් රාඝවන් මැතිතුමා. 13 දෙනාම ඇත්තටම දිනුවේ ලොකු සරණක් කරලා. එතන සාමාන්‍ය සමාජය තුල මතයක් තිබුණා ඡන්ද දෙන්නකොට එක පක්ෂය දෙක තමයි පුජ්‍යලගේ ජනප්‍රියතාවය. පළවෙනිෙන් ලැබෙන්නේ පක්ෂවල ඡන්ද ලැබෙන නිසා. හැබැයි මේ මතාවේක අනිත් පැත්තට පෙරුණා. එක පුජ්‍යලගේ ජනප්‍රියතාවයේ දෙක තමයි පක්ෂයට ආවේ. මොකද හරි ගැටලුකාරී තත්වයකට අපි මුහුණ දුන්නා. ඒක එකයි මම කිව්වේ. දැන් ඔබතුමා නොකියන කතාවක් මම ඔබතුමාට කියන්නම්කෝ. ඔය කියන මැතිවරණදී පොහොට්ටුවත් එක්ක ප්‍රසිද්ධිය තිබ්බ කතාවක්නේ. රාජපක්ෂවරුන්ට පක්ෂණං ඔහු දිනනවා නැත්තම් දිනන්නේ නැහැ. එතනදී ඔබතුමා හිටියේ කොතනද? මම ඇත්තටම ඉතින් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේනේ. පොට්ටුවත් එක්ක නෙමෙයි හිටියේ. නෑ නෑ පොට්ටුවත් එක්ක චන්දිල්ලන් සිද්ධුනේ අර මම ඔයා කිව්වාගේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කරපු ඉල්ලීම මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවක් ගත්තා. පොට්ටුව ලකුණු යටතේ ඉල්ලන්න. ඒ වෙලේ අලුත් සන්ධාන හදන්න තරම් කාල සීමාවක් නෑ. පොදු ලකුණකින් එන්න. ඒ නිසා අපි එක එතුමා කෙරෙහි විශ්වාසය තවල තමයි ඡන්දෙ ඉල්ලුවේ. නමුත් මම කියන්නේ එතුමා ඒ වගේ ප්‍රකාශ කළා කියලා. නමුත් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ බොහෝ නායකයන් ප්‍රසිද්ධියම කීවා. ඒ අපේ දිස්ත්‍රික්කයට ඇවිල්ලා තියෙන නායකයන් කීවා.
ඒ උදවියට කිව්වා දැන් ඕන තරම් ඉන්නවනේ තව දෙන්න කාණ්ඩේ මේ වෙන පක්ෂයකට කෙනෙකුට දෙන්න එපා කියලා. එහෙම කිව්වා. ඉතින් එවැනි අවස්ථාවක තමයි බොහොම අමාරුවෙන් දිනලා ආවේ. ඉතින් ඒ නිසා හැබැයි ඉතින් අපිට ඊට පස්සේදී ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව යම් ගැටලු ප්‍රශ්න ඇති වුණා. ඒ නිසා තමයි ඉතින් අපි විරුද්ධ පැතර ගිහලා වාඩි වුණේ. දැන් ඔය අපි 14 දෙනාම ගිහලා තමයි වාඩි වුණේ. ඒක පක්ෂයේ මධ්‍යම කාරක ස්වභාව දේශපාලන මණ්ඩලයේ ගත්තු තීන්දුවක්. එතුමල්ලත් හිටපො. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් දැන් දේශපාලනයේදී වරප්‍රසාද পদවි තනතුරු නැතුව වැඩ කටයුතු කරන්න සමහර අයට අපහසුයි. ඈ උපහරණ නම් මොනවාද? පිරිසක් ගියා කියන එකනේ මේ කියන්නේ. ඔව්. පිරිසක් මේ මතයට විරුද්ධ වෙලා ගියා. හැබැයි දැන් ඒ ගියාට පස්සෙත් ඒ කට්ටිය එකතු වෙන්න යම් ආකාරයක නීත්‍යානුකූල උසාවි ගිහිල්ලා මෙහෙම කාරණාවලට ආවනේ. ඒ කාරණා ටිකක් මේ සමතේකටපත් වෙන්න කල් ගියානේ. ඒ කියන්නේ ගැටුම උක්තයි කියන එකනේ. ඔය ඇත්තටම දැන් මේ ඒ පිළිබඳව ඇත්තටම අපේ ඉවත් වෙලා ගියපු කණ්ඩායම් වෙනුවෙන් නිමල් ශ්‍රීපාල සිල්තුමා කොළඹ දිසාධිකරණයේ නඩුවක් පැවරුවා. එතුමා දිසාධිකරණයේ පැවරපු නඩුවෙන් එතුමා පැරදුනා. එතුමා අභියාචනයක් ඉදිරිපත් කළා අභියාචනාධිකරණයට. අභියාචනාධිකරණයේදී එතුමා ජයග්‍රහණය කළා. ඒ නිසා අභියාචනාධිකරණයේ තීන්දුව උනේ එතුමාට දීලා තිබුණු পদවි තනතුරු නැවත ලබා දෙන්න කියන එකයි. හැබැයි එතුමා විතරයි නඩුව දැම්මේ. හැබැයි එතුමා නඩුව දැම්මෙන් පස්සේ අර අනෙකුත් පක්ෂ සමාජිකත්වයේ අත්හිටවල තිබුණු අය සභාපතිතුමාට ලිපියක් එව්වා. ඒ අය ඒ වගේ නඩුමගට යන්න අපේක්ෂා කරනවා. නඩුමගට ගියොත් ඒ කාරණා මතම අපටත් ඔය වගේ තීන්දුවක් ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒයත් පක්ෂයට බඳවා ගන්න කියලා. නමුත් මධ්‍යම කාරක ස්වභාව විදිහෙම ඒක සඳහා එකඟත්වයක් නොලැබුණු නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ තීන්දුව ගත්තේ නැහැ. පසු ඔවුන් නීතිඥ මාර්ගයෙන් එන්තරවාසී වෙලා තිබුණා. එයින් පස්සේ මොකෝ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් මේ වෙන විට මදනේ එතුමාට විවිධ කරුණු කාරණා මත දිසාධිකරණෙත් ශේෂ්ඨාධිකරණෙත් නඩු 417ක් විභාග වෙමින් තියෙනවා. ඉතින් දැන් මේ නඩු දැම්මත් සභාපති හැටියට එතුමාට විරුද්ධව තමයි ඉතින් දාන්නේ. ඉතින් එතුමා මේ தත්ත්වය ගැනත් කල්පනා කළා. ඒ පිළිබඳවත් මධ්‍යම කාරක සභාවට එතුමා කරුණු කිව්වා. මම නඩු 417කට මුණ දීලා තියෙන කෙනෙක්. ඉතින් තවත් නඩු 6-7ක් මට දාගන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේ අය කරන ඉල්ලීම මත නැවතත් පක්ෂයට එන්න ඉඩ ප්‍රස්තාව ලබා දෙමු කියන අදහස එතුමා ඉදිරිපත් කළා. ඒ නිසා කැමතුණා මිසක් නැත්තම් මේ ඇත්තම කැමැත්තකින් කැමතුණා නෙවෙයිද ඔයික? ඇත්තම මෙහෙමයි. මූලික හේතු උනේ නම් උසාවියේ දීපු තීන්දුව. හැබැයි එතුමා අවසානයේදී කිව්වා නීතිය කුමක් කිවත් අපි හදවතෙන් එකට එකතු වීම තමයි දේශපාලනේ වැදගත් වෙන්නේ. ඒ නිසා අර නීතිමය தත්ත්වයේ මත මෙවැනි පියවරක් ගන්නට සිද්ධ වුණත් දැන් අපි ඒක හදවතින් මේ එකතු වුණ එකතුවක් හැටියට සලකලා පරණ කාරණා සියල්ල අමතක කරලා ඒකට කටයුතු කරමු. මට එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ අහන්නට කලින් මේ ප්‍රශ්නට ඔබතුමා උත්තර දෙන්න. ඔබතුමාත් හදවතින්ම කැමති දේ පිරිස එනවාට පක්ෂයට? මෙහෙමයි සජිත්. අපේ පක්ෂයට ඕනම කෙනෙක් එනවනම්. නෑ මම අහන්නේ අර ගිය ජේෂ්ඨයින් පිරිස එනවාට කැමතිද කියලා. ඔව් මෙහෙමයි. එතනදී හැබැයි මෙහෙම කාරණේකුත් තියෙනවා. දැන් පක්ෂයට කෙනෙක් එනකොට අපි අපේ පක්ෂර කෙනෙක් බැඳෙනකොට මේ සජිත් එයා සම්පූර්ණ කළ යුතු කාරණා කීපයක් තියෙනවා. එකක් පක්ෂයේ ප්‍රතිපත්තිය දර්ශනය වැඩපිළිවෙල පිළිගන්නවා. පක්ෂ විවස්ථාව සහ පක්ෂයේ ගන්න තීදු තීරණත් එක්ක එකට ඉන්නවා. වෙන පක්ෂයක සමාජිකෙක් නෙවෙයි කියන එක. ඉතින් මේ ගියපු අය ඇත්තටම ගියේ පක්ෂයේ ගත්තු තීදු තීරණවලට එකගව නෙවෙයි. හැබැයි ඉතින් නැවතත් ඒ අය පක්ෂයත් එක්ක වැඩ කටයුතු කරන්න කැමතියි කියලා කරන ලද ඉල්ලීමට තමයි පක්ෂ නායකත්වය ලැබුණේ. වෙච්ච දේවල් එක්ක බලද්දි ගියේ එක ගැන එකඟතාවයක් නැහැ. හැබැයි හරි විදියට ඉන්නවා නම් එනවට කැමතියි. ඔව්. එතකොට මම මේ අර අහන්නම් කියපු ප්‍රශ්නේ කෙනෙක් හිතන්න පුළුවන්නේ ෂාන් විජේලාල් මේ කට්ටිය මේ ඔබතුමා අපේ රටේ ගෞරවනීය දේශපාලන චරිතයක්. පක්ෂය ඇතුළෙත් ගෞරවනීය චරිතයක්. තමන්ගේ පක්ෂ ජ්‍යෙෂ්ඨයෙක්නේ. අර පිරිස පක්ෂ නැති වෙනකොට
පොඩ්ඩක් මේ ගේම් එක ගහන්න මේ ග්‍රවුන්ඩ් එකේ ශාන් විජේදාල්සිලා වැඩෙක් වෙනවානේ. එතකොට තනතුරු හැමවත් ලැබෙනව අරගොල්ල. දැන් මෙහෙම කෙනෙක් කිව්වොත් ඒක නිසා ඔබ කැමති වෙනවා වෙන්න බැරිද? නෑ මම කවදාවත් ඒ විදියට දේශපාලනේ පටු වෙන්නේ නෑ මෙයා. පටු විය යුතුත් නෑ. ඒකයි මං කිව්වේ මම මගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයක් මට නැත. පක්ෂීය න්‍යාය පත්‍රය තමයි තියෙන්නේ කියලා. මම මගේ අදුගානේ මගේ හෘද සාක්ෂියටවත් නෙමෙයි පක්ෂි ගන්න තීන්දුවට තමයි මම මූලිකත්වය දෙන්නේ කියලා කලනු සජිත් කිව්වේ ඒ නිසා. හොඳයි ඔබතුමාගේ. ඔබතුමා පක්ෂය ගැන කතා කරපු නිසා අපිට පක්ෂ ඉතිහාසය සහ වර්තමානය පිළිබඳව නිරන්තරයෙන් සංසන්දනාත්මකව බලන්නට සිද්ධ වෙනවා. ඒ කාලේ පක්ෂය තුළ බොහෝ දේවල් කතා කරද්දී ජනසතු ව්‍යාපාර සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් ක්‍රියාත්මක වුණු පක්ෂයක්. හැබැයි අද වෙනකොට ජනසතු ව්‍යාපාර තර්ජනයට ලක් වෙලා තියෙනවා. පක්ෂය තුළ ඒ සම්බන්ධයෙන් දරන්නේ මොන වගේ මතයක්? ඇත්තටම ලක්ෂ්මී මෙහිමයි. දැන් අපි බණ්ඩාරනායක මැතිතුමා තමයි මේ රටේ ඔබ කිව්වාකාරයට ප්‍රවාහන සේවාව ජනසතු කළේ. වරාය ජනසතු කරේ. හරි ඒ වගේ ගොවිකුත් ජනතාවාදී වැඩසටහන කළා. හැබැයි දැන් වර්තමාන ඔය අහන්නේ සමහර විට මේ යම් යම් ආයතන පෞද්ගලිකීකරණය කිරීම ගැන වෙන්න ඕන මා හිතන්නේ. හැබැයි මෙන්න මෙහෙම එකකුත් තියෙනවා මෙයා. අපි ප්‍රතිපත්තියක් හැටියට හැම විටම ලාභ ලබන කිසිදු ආයතනයක් පෞද්ගලිකීකරණය කරනවට අපි එකඟ නැහැ. හැබැයි මහා භාණ්ඩාගාරයට රටට රටේ ජනතාවට ලොකු වැය බරක් වෙන කුමන හේතුවක් නිසාවත් ලාභ ලබන තත්ත්වයට පත් කරන්න බැහැයි කියන්නේ ඒව පිළිබඳව නම් යම් කිසි පියවරක් ගැනීම ගැන අපේ ලොකු විරෝධයක් නැහැ. හොඳයි ඔබතුමාගේ දේශපාලන ජීවිතය ගැන කතා කරද්දී පළාත් සභා කියලා කියන්නේ ඔබේ ජීවිතයටම බද්ධ වෙලා තියෙන දෙයක් විදිහට තමයි අපි හැමෝම මම හිතන්නේ. අදටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියනවට වඩා මහමැතිතුමා කියන නමින් තමයි බොහෝ දෙනෙක් ඔබතුමාව මතකයේ තියෙන්නේ. පළාත් සභා ගැන ආයෙත් මේ දවස්වල කතා බහ ඇවිල්ලා තියෙනවා. විටින් විට ඒත් මාතෘකාව උඩට එනවා, ආයෙත් යටට යනවා. මොකද හිතන්නේ ඔබතුමාට දැන් පළාත් සභා ගැන බොහෝ දෙනෙකුගේ මතකේනුත් ගිලිහෙන තරමටම ඇතරම චරිතා මේ ලංකාවේ පළාත් සභා ක්‍රමය මේ රටේ ජනතාව ඉල්ලපු දෙයක් නෙමෙයි. එදා 1987 වගේ කාලේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එතුමා අර්ථ විග්‍රහ කරපු ආකාරයට රටේ ජනවාර්ගික අර්බුදයක් තිබෙනවා. අය අන්නේ අර්බුදයට විසඳුමක් හැටියට තමයි පළාත් සභා ක්‍රමය මේ රටට හඳුන්වලා දුන්නේ. එදා ඉන්දියාවත් එක්ක අපිත් එක ඉතාම සමීප අපේ ඉන්දියාව ඉන්දියාව මතක කරලා අපිට කිසිදාක දේශපාලනය කරන්නට බෑ. ඒ අයගේ දැඩි බලපෑම් පිට තමයි මේ රට පළාත් සභා ක්‍රමය ගෙන ඇවිල්ලා. එතකොට පළාත් සභා ආරම්භයේදීත් පළාත් සභා පිළිබඳ කිසිම කතිකාවතක් හඳක් මතයක් මේ රටේ සාමාන්‍ය ජනතාව තුළ තිබුණේ නැහැ සජිත්. අද මේ ජනාධිපතිතුමා පළාත් සභා ගැන කතා කරන මේ මොහොතේ තියෙන ඇත්තම ආරම්භක යෝගයේ වගේ ජනතා ඉල්ලීමක් නැහැ. ජනතා අපේක්ෂාවකුත් නැහැ මේ ආයි පළාත් සභා ගේන්න කියලා. මුත් ජනාධිපතිතුමා පළාත් සභා ගැන කතා කරනවා. ඒක හැබැයි යටි අරමුණක් තිබෙනවා. මොකද එතුමා ඇත්තටම පළාත් සභා ගැන කතා කරන්නේ බලතල විවද්ද ගති කිරීම සහ ප්‍රදේශපද සංවර්ධනය වඩා ක්‍රමවත්ව සාර්ථක කරගැනීමේ පරමාර්ථයෙන් නම් අපිට ඒ ගැන යම් සතුටක් තියෙනවා. ඉතින් සාමාන්‍ය පේන විදිහට නම් මම හිතන්නේ එතුමා මේ කාර්යයට පෙළඹෙන්නේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයකදී ඒ ප්‍රදේශවල ජනතාවගේ ඡන්ද ලබා ගැනීම උපක්‍රමයක් හැටියද කියන සැකය රටේ බහුතර ජනතාව තුළ තියෙනවා. එහෙම වෙන මතයක්. මොකද මේ හදිසියෙම කිසිම කතාවක් නැති මේ පළාත් සභා ක්‍රමයේ නැවත කතා කිරීම ගැන. මොකද විශේෂයෙන්ම පළාත් සභා අපි පිළිගන්නවා අපි යුදමය ජයග්‍රහණයක් ලැබුවා සජිත් 2009 දී. අපි යුද්ධෙන් දිනුවා. හැබැයි යුද්ධෙන් දිනුවට ඒ ප්‍රදේශවල ජනතාවගේ හදවත් දිනා ගන්න අපි උනන්දු වුණේ නැහැ. අපි පිළිගන්නවා දීර්ඝ කාලයක් විදුරු හදවත් තැලුණු සිත් ජලිත එකපාට ප්‍රකෘතිත්වයට පත් කරන්න අමාරුයි. හැබැයි ඒ 2009 යුදමය ලැබපු ජයග්‍රහණයෙන් පස්සේ අර ජනතාවගේ සිත් සතන්
නිවැරදි තැනකට ගෙන ඇවිල්ලා දේශපාලන සිදුවමක් ලබා දීමේ කාර්යභාරයට අපේ රටේ රාජ්‍යපාලකගේ උත්සුකෝනේ නැහැ. ඒ නිසා මේක මේ මේ ක්‍රමය ඇත්තටම ඇදිලා ගියා දිගට. මොකද පළාත් සභා ක්‍රමය ආරම්භ කළේ ජය ජයවර්ධන මැතිතුමා. දැන් මම ඔයලත් දන්නවා මම දීර්ඝ කාලයක් මේ ක්‍රමයේ තුල හිටපු කෙනෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් සභා ක්‍රමය පිළිගත්ත දා ඉඳලා අර 2019 විසිරලා යනකම්ම මම අකණ්ඩවම දකුණු පළාත් සභාව නියෝජනය කළා. ඒන් පස්සෙත් නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයෙක්ට කටයුතු කරා ජනාධිපතිතුමාගේ විධායකයෙක් හැටියට. ඒ නිසා මේ ක්‍රමය ගැන යම් අවබෝධයක් දැනුමක් මට තියෙනවා. හරි. එතනදී අපි දකි මම පැහැදිලිව කියනවා පළාත් සභාව පිහිටුවීම තුල අපේක්ෂා කළ සියලු අරමුණු පරමාර්ථ ඉෂ්ටුනේ නැහැ. හැබැයි ප්‍රදේශපද සංවර්ධනයේට යම් සැලකිය යුතු කාර්යභාරයක් පළාත් සභාව තුලින් ඉටු වුණා. ඒක අපි කියන්නට ඕන. හැබැයි සම්පූර්ණ අරමුණු පරමාර්ථ ඉෂ්ටුනා කියලා මා කියන්නේ නැහැ. ඒ මොකද ඇත්තටම කිසිම ආණ්ඩුවක් කිසිම රාජ්‍ය නායකයෙක් මේ ක්‍රමයේ තියෙන වැරදි අඩුපාඩු හොයලා ඒව නිවැරදි කරන්න කටයුතු කරේ නැහැ. හැමදේම කරේ මොකද ආරම්භ ඉඳලම පළාත් සභාව හඳුන්වා දීපු රාජ්‍ය නායකයෙක්ගේ ඉඳලා දිගින් දිගට හැම නායකෙක්ම පළාත් සභාව වලට දකුණ අතින් දීපු බලය වම් අතින් අරගන්න එක තමයි කලින්. ක්‍රම දෙකකින් එකලා එකක් බලය ගත්තා දෙවෙනි එක පළාත් සභාවට දෙන්න ඕන මුදල් ප්‍රමාණ නිවැරදි වෙලාවට දුන්නේ නැහැ. මුදල් කැපුවා සමාලල් දෙන මුදලු දුන්නේ අවුරුද්ද අගදී දුන්නාම සජිත් අර ගෙදරක සල්ලි වියදම් කරනවා වගේ ආණ්ඩුවේ සල්ලි වියදම් කරන්න බෑ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඔක්කොම කරන්න ඕන. ඒකට කාලෙම අදී ඉතින් ආයේ මුදල් භාණ්ඩාගාරයට යනවා. ඔන්නෝයි ක්‍රමවේදය මේ රටේ හිටපු හැම රාජ්‍ය පාලකෙක්ම අඩු වැඩි වශයෙන් කළා. ඒක එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි හැම දෙනාටම වුණා. ඒක අපි පිළිගන්න ඕන. ඒ නිසා පේන්නේ නැහැ. ඔය උතුරු නැගෙන කාර්යය නම් ඒ අයගේ බල අරගලේ ප්‍රතිඵලයක් ඇටියට පළාත් සභාව ඕන කියන. මොකද පළාත් සභාව තුල අපි මම නම් පෞද්ගලිකව පිළිගන්නවා යම් බලයක් ලබා දීම වැදගත්. හැබැයි මෙතන තියෙන පොලිස් සහ ඉඩම් කියන බලතල ටිකක් සංකීර්ණයි. ඇත්තටම මේ මේ ලක්ෂී පොලිස් බලතල නම් ඇත්තටම මේ වෙන විටත් පළාත් සභාවට දීලා තියෙනවා. දීලා තියෙන කියන්නේ මෙහෙමයි. 1990 අංක 1 දරන පළාත් පොලිස් කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙනවා. පොඩි වගන්තියක් දාලා තියෙනවා මේ පනත ක්‍රියාත්මක කරන දිනය අතිගරු ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කළ යුතුය කියලා. හෙට දවසේ ජනාධිපති ගැසට් පත්‍රයේ පළ කළොත් ඉන්න පොලිස් ඒ නිසා ආයි මේ ජනාධිපතිතුමා කියන ආකාරයට පාර්ලිමේන්තුවට මේක දාන්න ඕන නැහැ. අවශ්‍ය නැහැ. මොකද ජාතික පොලිස් කොමිෂන් සභා පනත 1990 සම්මත කරලා තියෙන පාර්ලිමේන්තුව. හැබැයි එක විතරේක දාලා තියෙන වගන්තිය එක ක්‍රියාත්මක වෙන්න නම් ජනාධිපතිවරයා ක්‍රියාත්මක වන දිනය ගැසට් පත්‍රයේ පළ කළ යුතුය කියලා. හොඳයි මා අරසතන අවසන් කරන්නට කෙටියෙන් ප්‍රශ්නයක් ඔබෙන් අහන්න ඕනේ. නිදහස් පක්ෂයේ අද අපේ ප්‍රධාන මාතෘකාව බවට පත් වුණේ දැන් නිදහස් පක්ෂයේ අර්බුද ඉවරයි සියලු දෙනා එකට එකතු වෙලා ඉන්නවා. සභාපතිතුමත් එක්ක මේ සියලු දෙනා රොඳ බැඳගෙන දින්න. නිදහස් පක්ෂයේ සභාපතිතුමත් එක්ක. මේකයි සජිත්. මම සාමාන්‍ය ප්‍රතක්ජන මිනිහ කැඩියට සියලු දේවල් සර්ව සුභවාදීව දකින්නෙත් නැහැ. සියලු දේවල් සර්ව අසුභවාදීව දකින්නෙත් නැහැ. හරි. සර්ව සුභවාදී සහ අසුභවාදී දෙකම තියෙන්නේ යථාර්ථයට බොහොම දුරින් කියන සිද්ධාන්තය තුළ තමයි මම ඉන්නේ. හරි. ඒ නිසා මේ ඇති වුණු තත්ත්වයන් මම හැබැයි සියල්ලම සර්ව සුභවාදී වෙනවා කියලා හිතන්නේ නැහැ. හැබැයි අසුභවාදී හිතන්නෙත් නැහැ. අපි බලනවා සුභවාදී පැත්තට පක්ෂ වෙනුවේ රට වෙනුවේ පාක්ෂික ජනතාව වෙනුවේ ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ අම්මගේ පැත්තෙත් නැහැ, තාත්තගේ පැත්තෙත් නැහැ, පුතාගේ පැත්තෙත් නැහැ, මෛත්‍රීගේ පැත්තෙත් නැහැ. අද නම් අර අම්මා තාත්තා පුතා කතාවක් අද ඉච්චට වැදගත්න්නේ නැහැ. හරි. නමුත් මෙහෙමයි මත්පාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරනකොට සුවිශේෂ පුද්ගලෙක්. 1951 සැප්තැම්බර් 2 වෙනිදා පක්ෂය පිහිටවලා හෝරා කීපයක් ගත වුණු තැන තමයි මත්පාල සිරිසේන මැතිතුමා
මෙලොවේ ලිය දුන්නේ. එතුමාට 72යි පක්ෂයට 72යි. එතුමා පක්ෂය එදා මෙදා තුර මහලේකම්කම දීර්ඝ කාලයක් දැලුවා අවුරුදු 12ක් විතර 1989 ඉඳලා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයෙක්ට පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒ නිසා සාමාන්‍ය අපි වගේ සාමාන්‍ය පන්තිය පවුලක ආපු කෙනෙක් රට යන්න පුළුවන් ඉහළම තනතුරේ එතුමා ගියා. ඒ නිසා එතුමාට දැඩි උමනාවක් තිබෙනවා පක්ෂයේ නැවත වතාවක් මොකද ජයග්‍රහණය කරවන්න. හැබැයි ඒකේ වගකීම එතුමාට පැවරිලා තියෙන එක මම කිව්වේ. මෙතෙක් කල අර පෙරමුණු සන්ධාන ආණ්ඩු හදපු හැම අවස්ථාවකම ඒ සියල්ල හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන්. ඒ නිසා අද දවසෙත් ඒක ඒ යුග මෙහෙවර සහ ජාතික කර්තව්‍ය ඉටු කිරීම පැවරිලා තියෙනවා. හැබැයි ඒක අපි මගහැරියොත් ඉගෙන නොසලකා හැරියොත් ඒ පිළිබඳව අපි අපේ අවධානය යොමු නොකළොත් අනාගත පරපුර අපිට ඒක සමාව නොදෙන කාරණයක් බවට පත් වෙනවා. හොඳයි, බොහොම ස්තුතියි. අද ශ්‍රී ලාංකේය සමාජ දිසානතේ වර්තමාන විමසන ටෙලිවිෂන් සේවාව ඉර හරි කෙලින් නිරුවෙන් අපි ආරාධනා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී වගේම හිටපු මහා ඇමතිවරයෙකු වන ශාන් විජේලාල්ද සිල්වා මහත්මාටයි. ඊයේ දවසේදී නිදහස් පක්ෂයේ සමුළුව තිබ්බා. එක්වෙමු තේමාවෙන් තිබ්බේ ඒ එක් වෙලා යන ගමන සාර්ථක වෙන්නට කියලා. අපි ඔබතුමාට වගේම පක්ෂයටත් අපේ සුවපැතුම් එකතු කරනවා. ඒ වගේම දිනක යලිත් වතාවක් අපිට ඔබතුමා සුපුරුදු ලෙසම මහා ඇමතිවරයෙක් ලෙස අපිට දකින්න ලැබේවා කියත් ඔබේ දේශපාලන කටයුතු සියල්ලම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔබට සමු දෙනවා. බොහොම ස්තුතියි අද දවසේදී ඉර හරි කෙලින් එක්වීම ගැන. සජිත් චරිතරත් ලක්ෂිත් ඔබට සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඒ වගේම අද මාත් සමගින් මේ කතාබහට එකතු වුණා චවිකා ගුණසේකර. චවිකා බොහොම ස්තුතියි. ලක්ෂි රාමනායක මාත් එක්ක එකතු වුණා. ලක්ෂි ඔබටත් ස්තුතියි. එහෙමනම් අදට අපි ඔබේ නිවහනෙන් සමුගෙන යන්නයි සූදානගෙන්නේ. හැමදාමත් වගේම අපේ ප්‍රාර්ථනීය පැතුම යහපත් හෙටක් අපේ රටේ හැම කෙනෙක්ටම හිමි වේවා. අදට අපි සමු ගන්නවා ලාංකේය සමාජ දිසානතියේ වර්තමාන විමසන ටෙලිවිෂන් සීමාව ඉර හරි කෙලින් තුලින්. ඔබට සුබ රාත්‍රියක්.